දැන් ඔබතුමන්ලා කියනවානේ මේක ගතානුගතිකව හිතනවා, අපි ගතානුගතිකව හිතන එක වෙනස් කරන්න ඕනේ. එහෙනම් ඇයි බැරි ඔය ඔලොගෙඩි මොලගෙඩි ටික වෙනස් කරලා තරුණේ මොලගෙඩි ටිකකට ඔතන අවස්ථාවක් ලබා දෙන්න? මම දැකලා තියෙනවා ගරු ඇමතිතුමනි, අමාත්‍යංශයක් වේවා දෙපාර්තමේන්තුවක් වේවා ඉන්නේ හැම තැනකම සමහර විට නිින්දෙන් නිදි කිරා වැටෙන පුද්ගලෙක්. ප්‍රධානියා නිදි කිරනවා වෙන්න පුළුවන්. ප්‍රධානියා නිදි කිරද්දී ඔව් අඩිපාරේ යන ලේකම් ඒ ඇතුළු අනිත්කුත් රාජ්‍ය නිලධාරීන් කවර කතාද? මම අහන්න කැමති, ඇයි මේ වැඩපිළිවෙලට අලුත් ඔළුවෙලි ටිකක් මාරු කරන්නේ? මම මේකෙදී අවධාරණය කරන්නේ ජ්‍යෙෂ්ඨ පන්තිය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න කියලා. ජ්‍යෙෂ්ඨත්වයට ගරු කරමින් කනිෂ්ඨයන්ට ඇයි අවස්ථාවක් ලබා දෙන්න බැරි මේ රට ගොඩනගන්න? සිනුර, ඔයා ඉස්සෙල්ලත් ඔය ප්‍රශ්නේ මතු කළා. ඉහට නිකට පැහිච්ච අය මොකද්ද මේ කරන්න කියලා. ඔගොලන්ගේ තාත්තර වයිස කියද? 40යි. 100ට වයිස කියද? 60යි. ඒගොල්ලන්ගේ තාම කොණ්ඩේ සුදු ඇති කියලා මං විශ්වාස කරනවා. කොණ්ඩේ කළු ඇති කියලා මං විශ්වාස කරනවා. අපේ රටේ යම් යම් සම්ප්‍රදායන් තියෙනවා. ඒ සම්ප්‍රදායන් වලට පයින් ගහලා යනවනම් යන්න පුළුවන් අපායට. අපායට කියන්නේ මේ කතන්දරවල එන අපාය නෙමෙයි ඈ. මේ දැන් පවතින මේ අපි අතර තියෙන මේ අපායකට යන්න පුළුවන්. අපේ සම්ප්‍රදාය තමයි අපි වැඩිහිටියන්ට ගරු කරා. වැඩිහිටියෙක් කියන්නේ වැඩි සිටියෙක්. මම කියන්නේ තරුණයින්ට තැනක් දෙන්න නොදෙන්න ඕනේ, දෙන්න ඕනේ අනිවාර්යෙන්. ඒකට දෙන්න අපි යෝජනා අපි යෝජනා කරනවා. අපේ පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාවක් පැනවිය යුතුයි, ඒ දේ ලබා දිය යුතුයි තරුණයින්ට, කාන්තාවන්ට. ඒ විතරක් නෙමෙයි, ඇයි ආදිවාසීන්ට දෙන්න බැරි අවස්ථාවක් පාර්ලිමේන්තුවේ? එක ආසනයක් දෙන්න බැරිද? අපි කතා කරන ප්‍රතිසංස්කරණ ගැන. මේවනේ ප්‍රතිසංස්කරණ වෙන්න ඕනේ මුළු මහත් සමාජයේම. දැන් පුතාලා දන්නවනේ පාර්ලිමේන්තුවේ එකක් තියෙනවා පත්කල ජාතික ලයිස්සෝ කියලා නේ. ජාතික ලයිස්සුවක් හදන්නේ ඒ ඒ විෂයන් පිළිබඳ හොඳ පරිණත දැනුමක් තියෙන අන්න ඒ වගේ අයට පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ අයගේ දැනුමත් එක්ක අනිත් අයගේ තියෙන ඒ ක්‍රියාවන් සම්බන්ධ කරගෙන හොඳ පාලනයක් ලබා දෙන්න. දැන් මේ ජාතික ලයිස්සුව සකස් කරන්නේ ඒ ඒ අංශවල පරිණත පුද්ගලයින්ටද, එහෙම නැත්නම් තමුන්ට කඩේ යන අයට? මේක තමයි මේ ගැටලු තියෙනවා. එතකොට ඒ එතෙන්දි අපි යෝජනා කරනවා තරුණ අයටත් අවස්ථාවක් දෙන්න. දැන් අපේ තරුණ නියෝජනයක් තිබුණා, ඒක කොහොම හරි පෞගිය මැතිවරණ සංශෝධනයේ, පළාත් පාලන සංශෝධනයේදී ඒක අයින් වෙනවා. පාර්ලිමේන්තුවටත් ඒක අවශ්‍යයි, ඒ වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒක ජනතාව තීරණය කරනවා නම් අවුරුදු 25 හරි 21 හරි තරුණයෙකුට මේ රට බාර දෙන්න ඕනේ කියලා, ඒක ජනතාවගේ තීරණයක්. ඒකට අපි මේ විරුද්ධ වෙන්න ඕනේ නැහැ, ජනතාවනේ තීරණය කරන්නේ. හැබැයි සම්ප්‍රදායන්ට එරෙහි වෙලා අපේ තියෙන හරපද්ධති වලට ගරහලා ඉස්සරහට යන්න බෑ. ඉස්සරහට යන්න බෑ. ඔබ කවදා හරි තව ටික දවසකින් තාත්තටත් කියයි, තාත්තා අයින් වෙන්න මං වැඩ ටික කරන්නම් කියලා. ඒක කරන්න බෑ. ඒක නෙමෙයි සිද්ධ විය යුත්තේ.